හෘදය අපාදයක් හේතුවෙන් හිගුරක් ගොඩ රෝහලට ඇතුළත් කිරීමට රැකෙන රෝගියෙකු විදුලිය නොමැතිකම හා වෛද්‍යවරුන්ගේ නොසලකිලිමත්කම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා. මේ පුද්ගලයා හිඟුරක් කුඩ දිසා රෝහලට රැගෙන එන්නේ පෙරේදා පස්වරුවේ ඇති වූ තදබල හෘදයාබාධයක් හේතුවෙන්. එහෙත් රෝහලේ විදුලිය නොමැතිකම සහ වෛද්‍යවරුන්ගේ නොසලකිලිමත්කම හේතුවෙන් ඔහු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යාමට ඥාතීන්ට සිදුව තිබෙනවා. කිසිම සැලකිල්ලක් තිබුණේ නැහැ. ඇටෙන්ඩන් කෙනෙක් ආවා, ඇවිල්ලා ඩොක්ටර්ට කතා කරා, කිසි සද්දයක් නැහැ. කතා කරා මෙයාලා හරියට ඩ්‍රින්ක් එක දාලා නිදාගෙන අර කුඩන්න ඕන වගේ කරන්නගත් නෑ. ඔයාලා යන්න කියලා නිකන් තර්ජනය කරේ, නිකන් බස්ස ගන්න අදදි තර්ජනය වගේ කරේ. අඩුම තරමේ වෛද්‍යවරයා ගාව දිවවත් දැරලා පෙන්නන ටෝච් එකක් වෛද්‍යවරයෙක් ගාව තියෙන්න ඕනේ, නැත්නම් එයා වෛද්‍යවරයෙක් වෙන්නේ නැහැනේ. එයා එනම් ගෙදර යන්න ඕන, ඔය නලාවතරන් ගෙදර යන්න ඕන. ඇත්තටම මේ වෙලාවේ මොනවා හරි යම්කිසි දෙයක් එයාට ප්‍රතිකර්මයක් කරන්න තිබුණේ ආද, එයා ඒ දේ නොකර මේ ලෙඩාට ඒ වගේ ප්‍රතිකාරයක් නොකර එකපාරට මෙහෙම ඒ ආපු වාහනයම පොළොන්නරුව යවන්න කියපු නිසා තමයි මගේ අයියා ජීවිතුන් ගතන අත්දැක. කරන්ට් එක නැති වුණා කියලා බෙහෙත් පෙත්තක් දෙන්න ටෝච් එක වන්න නැද්ද? ටෝච් එක ගන්න හරි බෙහෙත් පෙත්තක් දෙන්න ඕනේ. ඇයි ඒක නොකර? එතකොට ඇම්බියුලන්ස් එකට කරන්ට් එක ඕනද? මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ එම්.ජී. සුනිල් කරුණාරත්න නැමැති 56 හැවිරිදි එක් දරුපියෙක්. ඔහු හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරියෙකු ලෙස සේවය කර තිබෙනවා.